तू ही रे तेरे बिना मैं कैसे जीऊं। आजा रे यूं ही तड़पाना तू मुझको। जान रे इन सांसों में बस जा तू। चांद रे आजा दिल की जमीन पे तू। चाहते है अगर आके मुझसे मिल जा तू, या फिर ऐसा कर धरती से मिला दे मुझको। आजा रे यूं ही तड़पाना तू मुझको। මට හිතනවා ඒ වුණාට අද නිපුණව චුට්ටක් පෙනුනා නදුද කියන එක. ඒ කියන්නේ යථාර්ථයටම ලං වෙලා කර කොස්ටියුම් අනිත් සියලු දේම ඒ රියැලිටි එකේ හිටියා වැඩි දෝ කියන ගතියක්. මම හිතනවා ඉතින් අදත් චිත්‍රපටියක් කතාවක් නැරඹුවා වගේ ඉතාමත්ම අලංකාර විදියට ගලාගෙන ගියා. ඔබ මට මතකයි මේ ගියවර කිව්වා මම කරන හැම ඇක්ට් එකක්ම අවසානික හැටියට හිතලා තමයි මම කරන්නේ කියලා. ඒක නර්තන ශිල්පියෙකු හැටියට ඔබගෙන් මම අහපු හොඳම වචනයක් තරංගයකදී විශේෂයෙන්ම. ඒ වගේම සංක වේදිකාවට ගත නොහැකි වේදිකාවට කෙනෙක් හිතන්නේ නැති මේ වගේ කන්සෙප්ට් එකක් ඉදිරිපත් කිරීම ගැන මා ඉස්ලාම් සතුටු වෙනවා. නටන කොටස සහ රිලැක්ස් වීම කියන දෙක සම්බන්ධ කර ගැනීමේදී අර පොඩි නිකන් නුහුරක් වගේ එකක් එහෙම දැනෙන ගතියක් තිබුණා. ඒක පොඩ්ඩක් හිතලා බලන්න. නමුත් ඒ වුණාට ඔබ ඉතාම දක්ෂ නර්තන ශිල්පියෙක්. මේ කරපු එක එදා කරපු එකට වඩා හාත්පසින් වෙනස් එකක්. අනිත් එකේ පුංචි දරුවා ඉතාම හොඳින් ඒ කාරණාවට සම්බන්ධ වුණා. ඒකෙන් හරිම ඉමෝෂනල්. දරුවෙක්ට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැති වුණාම කොහොමද ඊට පස්සේ තමුන්ගේ පුංචි ඊට පස්සේ ඉන්න සහෝදරයෝ හෝ සහෝදරිය බලාගන්නේ, කොහොමද ගෙදර තියෙන බර ඇදගෙන යන්නේ කියන එක මේ පොඩි වයස වගකීමක් හම්බෙච්ච දරුවෙක්ට රිලේට් වෙන ලොකු කතාවක් උතන. ඉතින් මම විශ්වාස කරන නරඹන ප්‍රේක්ෂකයන්ගෙන් දහස් සංඛ්‍යාත තරුණියෝ ඇති ඔය වගේ ඔය වගේ කතාව රිලේට් වෙන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම සන්තෝෂ වෙනවා ආගේ මේ නර්තනයේ ලොකු කතාවක් පණිවිඩයක් සමාජයට දුන්නා. මම සුබ පතනවා අතිවිශිෂ්ට රංගනයක්.